යම් කාර්යයක යෙදෙන තරමට තමයි මේ පිළිබඳව කෘතහස්ත භාවය ඇති වෙන්නේ හැකියාව ඇති වෙන්නේ මේ ධර්ම මාර්ගයේ තේමම තමයි පුහුණු වෙන තරමට ඒක රසවත් වෙනවා සහ ඒ වැඩ පිළිවෙල එයාට හොඳට ප්‍රායෝගික වෙනවා පුහුණු නොවී ඉන්න තරමට පුහුණු අඩුවෙන් කොහොමත් කොච්චර හරි මේ මාර්ගයට එන්න ඇදුවට යන්නේ විසිරලා යන්නේ වෙන පාරකේ හැටිම තමයි උනන්දු වමනාව තියෙනවා වගේම වීරියෙන් යුක්ත මේ දේල යෙදෙන්න ඕනි දැන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා ඒක ඉන්ද්‍රියක් කියන්නේ ජීවිතය ප්‍රතිබන්ධ වෙච්ච ජීවිතෙන් අයින් කරන්න බැරි මට්ටමේ සම්බන්ධ වීමක් නේ සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ඉන්ද්‍රිය බවට පත් කරගෙන ඒවා බල ධර්ම බවට පත් වෙනකොට ආන්නේ බලාත්මක භාවය තුළ ශ්‍රාවකයන් ධර්ම මාර්ගේ වඩාත් ඉහළින් රැඳිලා ඉන්නවා එනිසා පුහුණුවේ යෙදෙන්න ඕනි අකණ්ඩව යෙදෙන්න ඕනි අද පුහුණුවේ යෙදෙනවා ආයේ සති ගානකින් තමයි ආයය යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න හදන්නේ ඉතින් වැඩිපුර එයා යෙදලා තියෙන්නේ කාම අරමු කාමු කරමුණුත් එක්කනේ එතකොට මේ මාර්ගෙන් ඈත් වෙනවා කියන එක පුදුම වෙන දෙයක් නෙමෙයි. එනිසා අකණ්ඩ භාවය මේ පුහුණුවේ ඉතාම වැදගත් වෙනවා. පුරුදු කරන භාවනාව පුළුවන් සෑම වෙලාවකම ලැබෙන සෑම අවස්ථාවකම පුරුදු කරන්න. අපිට අමුතු විශ්‍රාමයක අමුතු නිදහසක අමුතු යුගයක සහැල්ලුවෙන් නිදහසේ හැම කරදරයකම බාධකයකම වගකීමකම නිදහසලා ධර්මය පුරුදු කරන්න කාලයක් ඒගෙන හිත හිතා අමුතු සිහින දකින්න එපා. එහෙම කාලයක් ආවේ නැහැ කාටවත්. අපේ වයස්ගත උදවියකින් අහලා බලන්න, මැදි වයසයකින් අහලා බලන්න එහෙම ආවද කියලා. එහෙම ඉන්නේ නැහැ. මේ ගත කරන ජීවිතය තුළම ධර්මය පුරුදු කරන්නයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ගෞතම්බත් කරන කෙනායි ගෞතම්බත ධර්මානුකූලව සිද්ධ කරමින් ඒ තුළ යෝනිසෝ මනසිකාරයක් පවත්වමින් ඊළඟට වෙනියම් ධර්මානුකූල රැකියාවක් කරන කෙනායි රැකියාවම ධර්මානුකූලව මිත්‍යා ආජීවෙන් තොරව සිද්ධ කරමින් ලැබෙන දෙයක් ධර්මානුකූල වේ පැහැදම් කරමින් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් ඒ භික්ෂුවගේ පැත්තෙන්. ඉතින් අපි ඉන්න තැනින් ඉඳන් සාර්ථක වෙන්නේ ඉන්න තැනින් නැගී සිටින්නේ මේ තථාගත ධර්මයේ. එහෙම නැත්නම් පලා ගිහිලා අමුතු නිදහසක මේ ධර්මය පුරුදු කරන්න හම්බ වෙයි කියලා වරුණ හිතනවාද? එහෙම පුරුදු කරපු කෙනෙකුත් නැහනේ. සාමාන්‍ය ජන සමාජයේ තමයි රහතන් වහන්සේලා පහළ වුණේ. හැබැයි වෙනස තියෙන්නේ සාමාන්‍ය ජන සමාජයේ උදවිය මඩ ගොහරුවෙන් මතුවලා එන ඒ නෙළුම් පඳුර නෙළුම් හැදිලා ඒ නෙළුම් කැකුල වතුර ඇතුලේම ගිලිලා තියෙනා වගේ සාමාන්‍ය ජන සමාජ උදවිය ඒ මඩ ගොහරුවේම ගිලී ඉන්නවා. හැබැයි රහතන් වහන්සේලා ඒ මඩ ගොහරුවේ සාරය උරා බොන එක සැබෑව. හැබැයි ජලයේ නොගෑවි තියෙන විකසිත පදුමක් වගේ මේ ජන සමාජය සුවඳවත් කරලා පිරිනිවන් වඩිනවා. එනිසා තුන් ලෝකාග්‍ර බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණා. මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පහළ වෙච්ච යුගයේ මොනතරම් සමාජ අරගල තිබුණාද? මොනතරම් යුද කලකෝලහල තිබුණාද? මොනතරම් මිනිසුන්ට පීඩා තිබුණාද? කඳුළු තිබුණාද? කොච්චර ප්‍රශ්න ආවද? ලෙඩ රෝග තිබුණාද? දුර්භික්ෂ තිබුණාද? ඉතින් හැම දෙයකටම තථාගතයන් වහන්සේ සැනසිලිදායක මාවතක් විවර කළා. ඒ හැම සිදුවීමක්ම මැදින් හැම සමාජ සංසිද්ධියක්ම හැම සමාජ බාධකයක්ම හැම සමාජ තත්ත්වයක්ම තියෙන සමාජයක බෙදුම් සිඳුම් කැඩුම් ඔය හැම දෙයි අතරින්ම නිවන් මඟ මතු කරලා දුන්නා. එනිසා අපි ඒ දහම ජීවිතේට ගලප ගන්න ඕනි වරණ. එදා වගේම අදත් කොයි කාලේ බැලුවත් ඉතින් අපි ජීවත් වෙන ලෝකේ ප්‍රශ්න තමයි ඉතින්. ඒම මොනව කරන්නද ඉතින් අපි ලබාවපන් ලෝකය තුල මේ අරගල මේ අරබුද කවදත් තියෙනවා. ආය නැති වෙන යෝගයක් කියලා එකක් එන්නේ නැහැ. අපිට හිතන්න පුළුවන් තථාගතයන් වහන්සේ කාලේ නම් ඉතින් හැම පැත්තෙම හැම දෙෙම 100%ක්ම සම්පූර්ණ වෙලා තියෙන්නේ නැති කියලා. එහෙම හිතන්න එපා. දැඩි ලෙස අසාධාරණ නතු වෙච්ච ජීවිතේ පා වෙලා සිය දිවිනසා ගන්න ගියපු රජුමාලා වගේ අය වෙත භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. තවත් 16 හිටිය පුණා වගේ 16 රැලි වෙනකම් වීකොටුප එක කළේ නින්දක් නැහැ. ඉතින් එහෙම දුක් විඳපු මිනිස්සු එදා හිටියා වරුණ. දැඩි අසාධාරණ පත්වල එක බ්‍රාහ්මණියක් භාග්‍යතුන් වහන්සේ වෙත එනකොට හැම පැත්තටම ණය වෙලා උදේ වෙනකොට ණයකාර වෙනවා. කර ගියා ගන්න දෙයක් නැහැ. කන්න දෙයක් නැහැ. ගෙදර තියෙන වී කූඩවල වී හිස් වෙලා නිදා ගන්න විදිහක් නැහැ. හැම පැත්තෙම අන්ත අගාධිට වැටිච්ච වෙලාවක භාග්‍යතුන් වහන්සේගෙන් පිට ලැබනවා. ඉතින් ණය බරද හැම ප්‍රශ්නියම එදත් මිනිසුන්ට තිබුණා. අදත් අපිට තියෙනවා. මේ හැම දෙයක් මැදින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරය හසුරුවා ගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන බණක් අහන්නත් ධර්මයේ හැපෙරෙන්නත් නිදහස ඉන්න පසු වීමක් තියෙන බෑ කාලය ඇඳලා කියලා. එහෙම කාලයක් එයි කියලා හිතනවද? එහෙම කාලය ඇඳලා හිටපු යුගයක මිනිස්සු විතරද රහත් උනේ මඟ බල ලැබුවේ? එහෙම යුගයනුත් මේ ජන සමාජයට ආවා. කරදර බාධක සාපේක්ෂ වශයෙන් අඩු. නැති යුගයක් නම් කවදාවත් ආවේ නැහැ. අසාධාරණයේ 100%ක්ම නැති වෙලා ඔය කියන විදිය සමාජ සාධාරණේ ඇති වෙලා කාටත් සමසේ සම්පත් බෙදීන ඔහොම යුගයක් මේ මිනිස් ඉතිහාසයේ මානවංශ කතාවේ කොයි කාලෙද කොයි රටට දාවේ එහෙම ඇවිල්ලා නැහැ. නිකන් අමුතු සිහින වලට යන්නේ නැතුව චතුරාර්ය සත්‍ය නැමැති සනාතන ලෝධහම පිළිගත්තා නම් ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. ඒක පිළිගන්න බැරි ගම නිසා තමයි හැම කෙඳිරි ගෑමක් මෙන්න හැම කෙනෙකුගේම කටින්. ඒක තමයි සත්‍ය කතාව. එහෙමයි සයිනස්. ඒ නිසාම වෙන්නේ සමහරු මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ වෙනකොට මේ සියලු දේවල්
නැති වෙලා ඒ සුඛිත මුදිත වුණු සමාජය තුළ අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන් නේ කියලා එහෙම හැඟීමක කටයුතු කරණින් මම හිතන්නේ මේ 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 අවසාන වශයෙන් අපේ ස්වාමීන් වහන්සේ දීපත් කරපු කාරණා ටික පිළිබඳව හොඳ අවබෝධයෙන් යුතුව ශ්‍රවණය කරලා මේක මේ ප්‍රඥාවේ මේ දෙස බැලුවා නම් එහෙම මම හිතන්නේ කොයි කාලෙත් අපිට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙනවා සසරේ හැටියේයි